කාලෙකට කාලෙට එනවනේ අපේ රටේ මේ මේ එක එක වචන එනවනේ ඒ වචන සාමාන්‍යයෙන් වැඩිපුර භාවිතාව නම් මේක සමහරට ඒක ගන්නවා ජෝක් එකකට ගන්නවා විහිළුවට ගන්නවා චොයිස් එකකට ගන්නවා එක එක ආකාරයට ඒක භාවිතා කරනවානේ ඕක මේ කවුද මේ හරෙන් ප්‍රනන්දු මහත්තයාගේ වචනයක්නේ හරෙන් ප්‍රනන්දු මහත්තයා සර්ට බෑ සර් පේ කිව්වා කියලා පාර්ලිමේන්තුවේ මම දැක්කව කියනවා සර්ට බෑ සර් පේල් කියලා කියන්න දැන් මේ කියන්නේ කවුද අපි දැන් ඉස්සෙල්ලා හොයන්න ඕනේ 69 ලක්ෂයේ ඡන්ද දීපවට්ටියේ එක කොටසක්නේ අපි දැන් අපි දන්නවා අපි වටා ඉන්න පිරිස් බලය එතකොට අද මම මෙතනින් තනියෙන් නියෝජනය කරාට අපි වටා තියෙන පිරිස් බලය මොකද්ද කියලා අපි දන්නවා අපි දන්නවා එතකොට මේ 69 ලක්ෂයේ අපි වටා එකතු වෙච්ච කී දෙනෙක් මේකට දායක වුණාද කියලා එතකොට මම මේ ග්‍රාමීය සමාජයත් එක්ක ජීවත් වෙන ග්‍රාමීය සමාජයේට දැඩි බැඳීම් තියෙන ඔහුන් අතර අපි ගොඩනගාගත්ත ව්‍යාපාර ජාලාවල් අපි ගොඩනගාගත්ත සමාජ මෙහෙවරවල් ඒ හරහා සමාජයට බෙදීගෙන යන සමාජ සම්පත් අපි හදලා තියෙන ආකාරයත් එක්ක ගත්තම රටක් වශයෙන් ගත්තම මම නම් අද මම බොහොම නිර්භවම කියනවා සර් කියන්නේ ජනාධිපතිවරයා ඇත්තටම ගරු ගෝඩාභය රාජපක්ෂ මහත්තයා බොහොම වගකීමෙන් තමන්ට ලැබිච්ච නායකත්වය තමන් අන් ඒක බොහොම වගකීමෙන් ඉස්සරහට අරයි යනකොට මේක තුල ප්‍රශ්නේ තියෙන්නේ මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දේශපාලනයට අලුතෙන් ආවට අවුරුදු ගණන් පරණ වෙලා දේශපාලනය තුර තෙම්පරාදු වෙලා දේශපාලනය තුල තියෙන ඉතාමත්ම නරක පල්ලයක් කුජීත වැඩ කරන දේශපාලඥයෝ ටිකක් එක්ක තමයි මේ සර්ට යන්න වෙලා තියෙන්නේ. ඒතර සර් මේ ගමන යනකොට මේ කුජීත ක්‍රමවේදය තුල ජනතා වරප්‍රසාද ජනතා ධනය ජනතාවගේ වස්තුන් මංකොල්ලක් ආපු මේ දේශපාලන නඩය තාමත් මේ දියවන්නාවේ ඉන්නෝ. Breaking Dr. Okay.